දෙදස් විසිහතර පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 දින පැවැත්වීම නියමිත වෙනවා. එම මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම ඔක්තෝබර් මස 4 දින සිට 11 වෙනි දින මැදම 12 දක්වා සිදු කරනු ලබනවා. ඒ අනුව මෙම මැතිවරණය පැවැත්වීම නියමිත වන්නේ 2024 ඡන්ද හිමි නාමලයකට අදාළ ඡන්ද හිමියන් සඳහා යනු 1,71,40,354ක ඡන්දදායකින් නොවැම්බර් මස 14 දින ඡන්දය පාවිච්චි කර සඳහා සුදුසුකම් ලබනවා. ඒත් එක්ක මේ මැතිවරණයට අදාළව පනතට 90 නාම යෝජනා මැතිවරණ නිවේදනය නිකුත් කර දින 10ත් සහ 17ත් යන දිනවලදී නාම යෝජනා බාර ගැනීමත් එතැන් සිට දින 35ක් සහ දින 49ක් ඇතුළත මේ මැතිවරණය පැවැත්වීමේ දිනේ තීරණය වෙනවා. ඊයේ නිකුත් කර ගැසට් නිවේදනය අනුව මේ සඳහා අපිට සමස්ත වශයෙන් දින 52 කාලයක් ලැබී තිනවා. ඒ අනුව නොවැම්බර් මස 14 දින මේ මැතිවරණය පැවැත්වීම නියමිත වෙනවා. ඒත් එක්කම අපි දන්නවා මේ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද බාර ගැනීම ආරම්භ වෙන්නේ සැප්තැම්බර් මාසයේ 30 වෙනිදා සිට ඔක්තෝබර් මාසයේ 7 වෙනිදා කාලය තුළ තමයි තැපැල් ඡන්ද බාර ගැනීමේ කටයුතු සිදු කරන ලබන්නේ. මම විශේෂයෙන් සඳහන් කළ යුතුයි මේ මැතිවරණයේදී පහුගිය ඡන්ද හිමි නාමලයෙන් භාවිතා කරන බැවින් පහුගිය ඡන්ද හිමි නාමයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කරපු සියලුම අය සඳහා නැවත තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ඇතිවන්නේ නැහැ. තැපැල් ඡන්ද අයදුම්පත් මොන යම් කාරණාවක් නිසා ප්‍රතික්ෂේප වී තිබුණා නම් ඒ ප්‍රතික්ෂේප වීමට අදාළ කාරණාව නිවැරදි කරලා ඔබ විසින් නැවත තැපැල් ඡන්ද අයදුම් පතක් ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. මෙම මැතිවරණ කටයුතු ආරම්භ වීමත් සමඟ පාර්ලිමේන්තුව පහුගිය ජාත්‍යන්තරයේදී අපි අනුගමනය කරපු නීති රීති සියල්ල ඒ ආකාරයෙන්ම මේ සඳහාත් වළංගු වෙනවා. එල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. 2024 ඔක්තෝබර් මාස 26 දින පැවැත්වීමට නියමිත එල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා අවශ්‍ය මූලික කර්මයට ගාල්ල තේරීම් බන්ධය විසින් සිදු කරන ලබමින් පවතිනවා. ඒතෙන් විශේෂයෙන්ම එල්පිටිය ප්‍රාදේශීය සභාවට අදාළ තැපැල් ඡන්ද නිකුත් කිරීමේ සහ තැපැල් සලකුණු කිරීමේ කටයුතු ඉදිරි සති දෙක තුළදී පැවැත්වීමට වෙනත් ක්‍රම සභාව මේකට කටයුතු කරමින් පවතිනවා.